ජාතික සහජීවනයේ ගොඩනැංවීමේ අරමුණින් සීමා සහිත කැපිටල් මහරජා සංවිධානයේ සංවිධාන කරන කතරගම දෙවිඳුන්ගේ වේලා යුධයේ රැගත් ආඩිවේල් පෙරහැර අද රුහුණු මහා කතරගම දේවාලයට ළඟා වුණා. ආඩිවේල් පෙරහැර මංගල්‍ය පසුගියදා ආරම්භ වූයේ පේදුරුතුඩුව සෙල්ව සන්නිධි කෝවිලේ සිදු කෙරුණු ආගමික වතාවත්වලින් අනතුරුවයි. වෙලායුදයේ කතරගම දෙවිඳුන් අසුරයින් නැසීමට භාවිතා කළ මහානුභාව සම්පන්න අවියක් ලෙස සැලකෙනවා. ජාතික සහජීවනයේ ගොඩනැංවීමේ අරමුණින් සීමා සහිත කැපිටල් මහරජා සංවිධානය සංවිධානය කරන මෙම පෙරහැර ඊයේ තංගල්ල හම්බන්තොට හරහා සෙල්ල කතරගම දක්වා ගමන් කළා. වෙලායුදයේ රැගත් පෙරහැර සෙල්ල කතරගම ගණදිව් කෝවිලේ සිට අද පෙරවරුවේ රුහුණු මහා කතරගම දේවාලය දක්වා ගමන් ආරම්භ කළා. ශ්‍රී ගණේශාය නමහ. මේ ශක්ති වේලායුධය යනු කතරගම දෙවියන්ගේ ප්‍රතිමූර්ති. ඒ ශක්ති වේලායුධය සින්දු කාවීරී කියන සප්තමහා පූජනීය ගංගාවන් හා සමාන ශ්‍රී ලංකාවේ අතිපූජනීය ගංගාව වන මැණික්ගඟ මැදෙහි ගණදෙවි හාමුදුරන් වහන්සේ වෙනුවෙන් ඉදිකර ඇති උන්වහන්සේගේ ප්‍රධානතම මූලස්ථාන දේවාලය වන සෙල්ල කතරගම ඓතිහාසික ශ්‍රී පුරාණ මහා ගණදෙවි කෝවිලෙහි ගංගේ කෝවිලෙහි තැන්පත් කොට තබා අද උදෑසන දෙකට මහා හෝම පූජාවක් සමගින් අභිෂේක පූජාවක් පවත්වා ආශිර්වාද කොට කන්ද ෂෂ්ටි කවසම්හි සඳහන් වන පරිදි කතරගාම තිලේ වඩිවේල් මුරුගා යන හි අර්ථය වේලය කොපමණ කතරගමට විශේෂ වන්නේද යන්න. වේලායුධය රැගෙන රට පුරා සංචාරය කළ පෙරහැරකින් වැඩම කළ වේලායුධය රුහුණු මහා කතරගම දේවාලයේ තැන්පත් කෙරුණේ අද දහවල්. රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර වීදි සංචාරය කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම්. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ සනෝජ් මුතුබාල්. සනෝජ්, ඔබට අවස්ථාව. අවරන්දික ලාංකීය පෙරහැර මංගල ඉතිහාසයේ පැරණිතම පෙරහැර මංගල්‍යය කතරගම රුහුණු කතරගම ඇසළ මහා පෙරහැර මංගල්‍යය මේ වන විට ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් කර අවසන් විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ලක්ෂ දෙකකට ආසන්න බැතිමතුන් පිරිසක් මේ වන විට රුහුණු කතරගම පුදබිමේ පැමිණ සිටින බව ඔබට අපි සිහිපත් කර යුතුයි. ස්කන්ධ දෙවියන්ගේ සහ වල්ලි මාතා මෑණියන්ට උපහාර පිදීම සහ ඔවුන්ගේ දේව මංගල්‍යය සංකේතවත් වන උත්සවයක් හැටියට තමයි මෙම කතරගම පෙරහැර මංගල්‍යය අතීතයේ සිහිපත් කරනු ලබන්නේ. මෙම මතක් කිරීමත් අපි කළ යුතුයි. එසේම විශේෂයෙන් සඳහන් කළ යුතුයි, පෙරහැර විද්‍ය සංචාරය ආරම්භ කරන්නේ මහදේවාල පරිශ්‍රයෙන් හස්ති වාසන හස්ති රාජනන්ගේ හිස මත ධාතු කරඬුව වැඩම කරවීමෙන් අනතුරුව ඉන් අනතුරුව රජවීදිය ඔස්සේ කිරිවෙහෙරට ගමන් කර කිරිවෙහෙර පුදබිමේ ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව තමයි ඉන් අනතුරුව ප්‍රධාන වශයෙන් විද සංචාරය කිරීම පෙරහැර ආරම්භ කරනු ලබන්නේ. ඉන් අනතුරුව නවත වාරයක් රජවීදිය ඔස්සේ පෙරහැර ආරම්භ කරලා ගමන් කිරීමට සූදානම් වෙනවා. මා දේවාලය පිට ඇතුළු වීදර ඉන් අනතුරුව නැවතත් වල්ලි මාතා දේවාලයට ගොස් මැදවීදිය ඔස්සේ ගෙවදීම මහදේවාලයට සිදු කර ලබනවා. මේ තමයි පෙරහැරේ වර්තමාන මේ වන විට තියෙන තත්ත්වය. අප සූදානම් නැවත වතාව පෙරහැර පිළිබඳව සවිස්තර තොරතුරු ඔබට ගෙනීමට සමගන්නවා නිවුස් ෆස්ට් වෙනුවෙන් මම සනෝජ් මුතුමාල්, වර්ණ සම්පත් සමගින් කතරගම රුහුණු කතරගම මහදේවාල පුදබිමේ සිට.